CDK merchant commission එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න. අදම මෙම බැංකුවක් අමතන්න. හොඳයි වර්තමාන අර්බුදයට ඔබතුමාගේ විසඳුම් පිළිබඳව සාකච්ඡා කරන්නට මත්තෙන් දැන් අපි දැක්කා මහා බැංකුවේ ප්‍රතිපත්තිය වෙලා තිබුණේ විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් රුපියල් 202ක සීමාවේ පවත්වාගෙන යාම. Then එය කෘතිම විදියට බැඳ තබා ගැනීම ආර්ථිකයට සුදුසු නැහැයි කියලා බොහෝ ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරා. ඔබතුමත් කිව්වා 202ක කෘතිම විදියට තබා ගැනීම ගෝචර නැහැයි කියලා. දැන් මේ වන විට රුපියල පා කරන්නට මහා බැංකුව තීරණයක් අරගෙන තිබෙනවා. එහි ප්‍රතිඵල ජනතාව භුක්ති විඳින්මින් සිටිනවා හිටපු අගමැතිතුමනි. ඉන්ධන මිල වැඩි වෙනවා IOC එක මාසයක් ඇතුළත පෙට්‍රල් මිල දෙබරක් වැඩි කරා. ඊට පස්සේ ඖෂධ මිල ගණන්, කිරිපිටි ටිකේ මිල ගණන්, සහල් ටිකේ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ජනතාවට දරා ගන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ වචනේ පාවිච්චි කරනකොට මට සමා වෙන්න වෙන පර්යාය වචනයක් මට හොයා ගන්න බැරි වුණා. ඔබතුමා ලණුවක්ද දුන්නේ ආණ්ඩුවට? නෑ මම ලණුවක් දුන්නේ නෑ. මම හැම වෙලේම කිව්වේ රුපියලේ නියම තත්වය ඇතිකරන්න අපි වැඩසටහනක් ගෙනෙන්න උවමනයි. වෙළඳ පොලේ මිල අණුව 185ට වඩා අපි වැටිලා තිබුණේ. ඒ නිසා IMF සංවිධානයේ සමග සාකච්ඡා කළා. ඒ අය එක්ක එකතු වෙලා ඊළඟට මේක ක්‍රියාත්මක කරන්න. මීට ඉස්සෙල්ලත් අපි එහෙමයි කරේ. සාකච්ඡා කළා තමයි රුපියල පා කරේ. නැත්නම් රුපියලේ ඒ අනුපාතය වෙනස් කරේ. මොකද ඒ IMF සංවිධානයේ සමග එකට වැඩ කළා. අපි එංගත්වයක එනකොට අපිට තම්කිසි සංචිතයක් තියෙනවා. අපේ විදේශ විනිමය සංචිතයට අමතරව IMF සහතිකයේ තියෙනවා. ලෝකේ දන්නවා අපිට මුදල් අඩු වෙන්නේ නැහැ කියලා. ඒ වැඩි වෙන තත්ත්වයක් තියෙන්නේ. මෙතන ඊට වඩා වෙනස් ක්‍රමයකට ගියේ. මොකද IMF සංවිධානයේ මේ වාර්තාව කියන එක බලන එක පැහැදිලි. Gradually restoring a market determined and flexible exchange rate. එනම් වෙළඳ පොළ අණුව හුවමාරු වෙන්න පුළුවන් විදේශ විනිමය අනුපාතයක් ඇති කරන්න. To avoid disorderly movement in the exchange rate. සිංහලෙන් කියනවා නම් disorderly කියන්නේ මං හිතන්නේ අක්‍රමික චලනයක්. ඒක නවත්ත ගන්න. The transition should be carefully sequenced and implemented as a part of the comprehensive macroeconomic adjustment package. ඒ කියන්නේ ඒ පරිවර්තනය ඇත්ත වශයෙන්ම විස්කාරීය සාර්වආර්ථික ගැලපුම් පැකේජයක් තුලත් අනුපිළිවෙලකට කරන්න තියෙන්නේ. ඉතින් අපි අනුපිළිවෙලට කරේ නැහැ. අපි මෙතන මේක පා කරපු අවස්ථාවේදී අපිට IMF සහතිකය තිබුණේ නැහැ. ඉතින් මේ අය දන්නවා අපිට මුදල් නැහැ. මුදල් වල ඉල්ලීමක් තියෙනවා. දැන් ඉතින් ඉල්ලීම අනුව තමයි සිදුවෙන්නේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේක හරියට කරන්න තිබුණේ මේ IMF එක සාකච්ඡා කළා ක්‍රමානුකූලව කරන්න තිබුණේ. එක සැරේ කරන්න බෑ. කියන්නේ අපි 200 ඉඳන් 250කට යනවා කියන්නේ 125ක් එක සැරේ එහෙම සාමාන්‍ය 105කට 6කට වඩා වෙනස් කරන්න අපි එක සැරයක් වෙනස් කරා 77 දී. අපි පළවෙනි වතාවට පා කරා. එතකොට 150ක 175ක විතර වෙනසක් ඇති වුණා. එතකොට අපිට ඒ අවස්ථාවේදී IMF සහතිකයේ තිබුණා. IMF මුදල් එකඟ වෙලා තිබුණා. ඔක්කොම එකඟුලයන් පස්සේ තමයි රොනී ඩිමෙල් ඇමතුමා ඇවිල්ලා අය මේ අයවැ ඉදිරිපත් කරදි කැමිනට් මණ්ඩලෙන් අපිට සල්ලි තියෙනවා කිව්වා. ඉතින් සල්ලි ආපහු ආවා. මෙතන සිදු වුණේ ඒක නැතුව කරා. මම දැන බාගලට මේ පියවර අරගෙන IMF එකට ගිහින් සාකච්ඡා කරන්නද කියලා. ඒත් IMF වාර්තාවෙත් තිබුණා මේ විදිහට කරන්න නෙමෙයි. prevent disorderly movement. එහෙනම් ඒ පරිවර්තනය ක්‍රමානුකූලව අනුපිළිවෙලකට තමයි සිදු කරන්න උනේ. ඔබතුමා කියන්නේ කොහොමද දැන් කොහොමද අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒකුත් ගොඩ එන්න දැන් බලන්න ඕනේ. ඔබතුමා කියන්නේ IMF එක සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔව් මේ රුපියල සම්බන්ධයෙන් තීරණයක් ගන්න තිබුණායි කියන එක. ඒ වෙතන මේ උපදෙස් දීලා තිබුණානේ. Disorderly movement. ක්‍රමක්‍රමයෙන් කරන්න. චලනයක් ඇති කරන්න එපා. ක්‍රමක්‍රමයෙන් යම්කිසි සැලැස්මක් තුල මේක අනුපිළිවෙලකට කරන්න. Are you a hotelier? Join us. hotelshippo.com, your local booking partner.